මින්නේරියේ අලි සමාගමට මොරගහ කන්දෙන් අලි වෙඩිල්ලක්. වනජීවියයි වාරි මාර්ගයයි කඹ ඇදිල්ලක් කියලයි කියන්නේ මොකක්ද මේ වාර්තාව? ශ්‍රී ලංකා මුළුමහත් ලෝකයේ අතරම ප්‍රකට සංචාරක ගමනාන්තය බවට පත්වීමට මෙරට වනජීවීන් හා ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපානවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ අතරින් අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් එක් ස්ථානයකදී නැරඹීම සඳහා ඉඩකඩ සැලසෙන මින්නේරිය ජාතික උද්‍යානයේ වාර්ෂික වන අලි ඒකරාශී වීමට ලැබෙන ජනාදරය අතිශයින්ම විශාලයි. විස්මිත වනජීවී දර්ශනය ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් 10න් එකක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ ලෝන්ලි ප්ලැනට් සංග්‍රහව කටයුතු කරා. නමුත් අලි ඇතුන්ගේ භාරකාරීත්වයේ දරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මින්නේරිය ජලාශයේ භාරකාරීත්වයේ දරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යන රජයේ ආයතන දෙක අන්තර්පාර්ශ්වීය සහයෝගයෙන් සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් යුතුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපට ඉහත කී ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්ය අපට අහිමිවීමේ අවදානමක් තියෙනවා කියලයි කියන්නේ. ඉතින් ඇයි මෙහෙම කරන්නේ? අපිට සංචාරක ආකර්ෂණය ලබා ගන්න අමුතුවෙන් කොන්ක්‍රීට් වනාන්තර හදන්න ඕනේ නැහැ. හදන්න. නමුත් ඊට වඩා අපිට මේ ස්වභාවික පරිසරය මේ විදිහටම යාවත්කාලීන කරන්න පුළුවන් නම්, මේ ස්වභාවික පරිසරයේ තියෙන මේ වටිනාකම් ඒ විදිහටම ආරක්ෂා කරන්න පුළුවන් නම් අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් අවාසනාවට ඇත්ත කතාව, මේ මින්නේරියට එනවා වැව්තාවුල්ලට එන අලි බලන්න පිරිස්සාවට අලියෝ එන්නේ නැති ප්‍රශ්නයක්ලු තියෙන්නේ වනජීවියයි වාරිමාර්ගයයි කඹ ඇදිල්ලක නිසා.